ගරු කතානායකතුමනි නීතිපති විසින් පොලිස්තුමාගෙන් ඒ පිළිබඳ විමර්ශනය කරන්න කියලා දුන්න උපදෙස් මත පළමුව කොළඹ අපරාධ කොට්ටාෂයෙන් ඒ විමර්ශනය කළා දින දෙකකට පසුව එම නිලධාරීන් 70කට කොරෝනා ආසාදිත වුණා ඊට පස්සේ දැන් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරලා තියෙනවා නොවැම්බර් 5 තමයි ඒක බාරගත්තේ දැනට ප්‍රකාශන ස්ටේට්මන්ට් 100කට වඩා අරන් තියෙනවා ඒ ආසාදිතයන්ගෙන් කොහෙන්ද ආවේ කියලා තාම මේ අවසාන තීරණයක් නැහැ. ඒතකොට අපි පොලිසිය වැඩ කරන වසංගත රෝග විද්‍යාලයේ තියෙන අනුමැතිය අනුව ඒකින්ද ඒ අනුමැතිය දුන්නොත් පමණයි මේ පොකුරු වලට පරීක්ෂණ කරන්න පුළුවන්. දැන් CID එකටත් 20 දෙනෙක්ට කොරෝනා ඇදලා තියෙනවා මේ පරීක්ෂණ වලට ගිහිල්ලා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩිස් ආයතනයේ 1500න් 400කට PCR පොසිටිව් වුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ හාස්සිත දැන් ඇන්ටිජන් පරීක්ෂණය කරනවා ඔවුන්ගේ ඉතිහාසය බලන්න ඔවුන්ට හැදිලා සුවපත් වෙලා වෙච්ච අයද කියලා බලන්න. එතකොට සමහර සේවකයෝ උණ හැදිලා ඉන්නකොට ඒ ආයතන ප්‍රධානීන්ට කියන්නේ නැතුව තමන්ම පැනඩෝල් අරගෙන වැඩ කරලා තිනවා අතිකාල දීමලා ගැනීම සඳහා. ඒකට ඔවුන් ප්‍රකාශන වලින් ඒක කියලා තියෙනවා. එතකොට බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදේශිකයින් 8ක් වැඩ කරනවා. එයින් 7 දෙනෙක් 2020 වසරේදී කිසිම අවස්ථාවක රටින් පිට වෙලා ගිහිල්ලා නැහැ. එක්කෙනයි පිට වෙලා ගිහිල්ලා තියෙන්නේ. එයා එංගලන්තයට ගිහින් ඇවිල්ලා තියෙනවා. එයාගේ ඊට පස්සේ මේ හැදුනට පස්සේ එයාගේ PCR කරලා ගිහිල්ලා මෙහාට ඇවිල්ලා PCR කරලා නිරෝධනය වෙලා ඉන්නවා. ඉන්දියාවේ විශාඛපට්නම් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලංකාවේ 500ක් වැඩ කරනවා. ඒ 500න් 341ක් ලංකාවට ආව අවස්ථා තුනකදී ඒගොල්ලන්ගෙන් PCR කළාම 10කට පමණයි පොසිටිව් වෙලා තියෙන්නේ. ඒ 341කින් කිසිවෙක් ලංකාවේ බ්‍රැන්ඩිස් ආයතනයට ගිහිල්ලා නැහැ. ඉතින් පරීක්ෂණේ පුළුවන් තරම් ඉක්මනට අපි කරලා ඔබතුමාට ඒ විෂය දන්වනවා. හා බොහොම ශුද්ධි. Breaking Dr. Kee.